හරිතේ හරියටම දැනගන්න එක්වන් එස්සියත ටීවී මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමගින් මම යුගන්ති මෛරිකා ප්‍රථමයෙන් නවදහනය පුවත් සිරස් තල වෙත ඉහළ ගිය ඉන්දන මිල පක්ෂ බේද නොමැති දේශපාලඥයන්ගේ මිතුතම ගැන ඇමති දුමින්දගෙන් ප්‍රකාශයක් ප්‍රථමයෙන් නවදහනය දේශීය පුවත් වෙත ලංකා ඉන්දියන් ඔයිල් සමාගම මගින් අලෙවි කරන ඉන්ධන මිලකණන් ඊයේ මැදම රාත්‍රියේ සිට ඉහළ නංවා තිබෙනවා. පසුගියදා මැදම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිලකණන් යලිත් ඉහළ නංවා තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 146ක් දක්වාද, යුරෝ 4 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 158ක් දක්වාද, යුරෝ 3 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 149ක් දක්වාද ඉහළ නංවා තිබෙනවා. ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 118ක් වශයෙන්ද, එක්ස්ට්‍රා මිලි ඩීසල් ලීටරයක් රුපියල් 122ක් වශයෙන්ද තව දුරටත් ඉහළ දමා තිබෙනවා. යුරෝ 4 වර්ගයේ සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 129ක් වශයෙන්ද මිල ඉහළ නංවන බව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම නිවේදනය කර තිබෙනවා. මේ අතර ක්‍රියාත්මක වන පරිදි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේද ඉන්ධන මිල පසුගිය මැදම රාත්‍රියේ සිට ඉහළ නංවා තිබෙනවා. එම ඉහළ නැංවීම අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 8කින්ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 7කින්ද, ඩීසල් ලීටරයක් රුපියල් 9කින්ද, සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 10කින්ද ආදී වශයෙන් ඉහළ නංවා තිබෙනවා. යනුව රුපියල් 137ක් පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 145ක් දක්වාද, ඉහළ ගොස් ඇති අතර රුපියල් 148ක් ලෙස පැවති ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 155ක් දක්වාද ඉහළ නංවා ඇති බවයි ඛනිජ තෙල් අමාත්‍යාංශයේ නිවේදනය කළේ. මිල ඉහළ නැංවීමෙන් පසු ඩීසල් ලීටරයක් රුපියල් 118ක් වන අතර සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 129ක් දක්වා වැඩිවීමක් සිදුව තිබෙනවා. කෙසේ වෙතත් ඉන්ධන මිල ගණන් ඉහළ නැංවීම පිළිබඳව ජනතාව දැක්වූයේ මෙබඳු අදහසක්. වැඩි උනායි කියලා ඉතින් අපි ජීවත් වෙන්නේ මේකින්නේ. ඒක වැඩි උනායි කියලා මේ ගෙදර තියා ඉන්න බෑ. මිනිස්සුන්ට දුහලන්න බෑ මේ මිල. හැර වැඩි වෙන්නේ නැහැ අපි කම්පැනි දුවන හින්දා. උඩ මීටරේට දුවන්න මිනිස්සු කැමති නැහැ. 80ක් කිව්වම මිනිස්සු කිලෝමීටරයක් යන්න කැමති නැහැ නේ. ඒගොල්ලන් එතන විදිහට කරනවා ජනතාව ඡන්ද දෙනකොට ගන්නවා එච්චර වෙන්නේ. මේමයි. රටේ අනවශ්‍ය වියදම් කපහැරලා මේක සාහනයක් දෙනව නම් හොඳයි ඉතින් මිනිස්සුන්ට. Yes, it's too much for burden of the people. රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේශ්වරන් මහත්මිය සිය දූරයෙන් ඉල්ලා ස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට බාර දී තිබෙනවා. පසුගිය දා යාපනයේ පැවති උත්සවයකදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේශ්වරන් මහත්මිය සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා ස්වීමේ ලිපිය බාර දී තිබෙනවා. LTTE යළි ගොඩනැගිය යුතු බව පසුගිය දා යාපනයේ පැවති උත්සවයකදී ඇය ප්‍රකාශ කළ අතර රට තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් හටගත්තා. මෙම තත්ත්වය හමුවේ ඇය ඊයේ පස්වරුවේ එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද හමු වී තිබෙනවා. එම සාකච්ඡාවලින් පසුවයි මෙලෙස රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා ස්වීමට විජයකලා මහේශ්වරන් මහත්මිය තීරණය කර ඇත්තේ. වත්මන් රජය මාත්‍ය නිදහස තහවුරු කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27.2 යටතේ ප්‍රශ්න ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා. ආණ්ඩුව මාධ්‍ය නිදහස ආරක්ෂා කරන බවට රට ඉදිරියේ හා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කර ආණ්ඩුව ජනමාධ්‍ය දඩයම කරගෙන යාම ඉතා අහිතකර තත්වයකට නිදහස් ජනමාධ්‍යයට හා එම අයිතිය භුක්ති විඳින ජනතාවටද අත්කරමින් ඇත. මේ රජය මාධ්‍ය නිදහස ඇති කරා ඒක ආරක්ෂා කරන. අපි මාධ්‍යවේදීන්ට තර්ජනය කරනට විරුද්ධයි. වෙලා තියෙන දැන් අපි මේ ලංකාවට තර්ජනකන මරණා විතරක් නෙමෙයි මේ නිව්යෝක් ටයිම්ස් ආයතනේ නිව්යෝක් ටයිම්ස් එකේ කතරුටත් අනික් කාටත් තර්ජන කළා තියෙනවා. ඔය ගැන දැන් නිව්යෝක් ටයිම්ස් එකේ පත්තරේ දාලා තියෙනවා ප්‍රසිද්ධියෙම අපිට තර්ජනය කරා නිව්යෝක් ටයිම්ස් එකේ කතාවක් තියෙන්නේ. නෑ අපි නෙමෙයි දැන් මේ අපි දන්නේවත් නෑ මහින්ද රාජපක්ෂ මහත්මයා මේ සම්බන්ධව ප්‍රකාශයක් කරන්නේ පාර්ලිමේන්තුවට.
දේශපාලඥයන් එකට එක් වී කටයුතු කරද්දී ජනතාව පක්ෂපාත බේදවලට වෙන්වී ක්‍රියා කරන බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. එය අනුරාධපුරයේදී පැවති උත්සවයකට එක් වෙමින් ප්‍රධාන පක්ෂ දෙකක් එකට එකතුනම රටක් කොච්චර සතුටු වෙන්න ඕනද? මගේ තාත්තා දේශපාලන නිසා හිරේ ගියා. මමත් හිරේ යන්න ඕනේ. මගේ දරුවත් හිරේ යන්න ඕනේ. ඒක මේ රටේ දේශපාලන නිසා අපි පලියත්, අඬ කොටා ගත්, ගහගත්. එහෙම වෙලා තින්නේ දේශපාලන ඉතිහාසයේ තිබිච්ච වැරදිත් එක්ක. මේ පැත්තෙන් ගහනකොට මේ පැත්තෙන් කියලා කිව්වා. ඉගෙන ගත්ත කෙනට රස්සාවක් හම්බෙන්න ආණ්ඩුව යමති කියලා කිව්ව ඕනෙම. ළමෙක් ඉස්කෝලේ දාගන්න ආණ්ඩුව යමති කියලා කිව්ව ඕනෙම. අයිය පිට බල මේ වෙනස කරන්නේ. මේ පක්ෂවල තියෙන ප්‍රශ්නත් එක්ක අපි අපේ ඥාතිකම් නැති කරන් තියනනේ. අල්ලපු ගෙදරත් එක්ක මූණ බලන්නේ නැහැ. මේක ඇත්ත කතාව. ඇයි එපේ වෙන්නේ? අර ලොකෝට එක්කම මහින්ද මහත්තයා, රනිල් මහත්තයා ගෝබුනේ. දැන් රනිල් මහත්තයයි මෛත්‍රී මහත්තයයි එකට ආන්නු කරා. මමයි චන්දන්ලයි එකට කෑවා. අපි අතර ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි ගමට මේ වෛරේ දීලා තියෙනවා. ඒ නිසා මේ රට වෙනස් කරන්න ඔයගොල්ලන්ට පුළුවන්කම තියෙනවා. හැබැයි අපේ ප්‍රශ්නයක් තියෙනවා. අපේ රටේ නායකයෝ හරියට එත් සමගින් සියත ටීවී මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය මේ නිමවට පත්වනවා. දවස උණුසුම් කරන තවත් පුවත් දැනගන්න එක්වන්න www.siyathanews.lk අපගේ අංක 1 වෙබ් අඩවියට. අපි නැවත ඔබව හමුවන්නේ සවස 6ට. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.